මිනිස්සු තමන් කරන දේවල් වලින් ගැලවෙන්න විවිධ ක්‍රමෝපායන් හොයාගන්නවා. ඒ ක්‍රමෝපායන් ඇතුලේ තමන් කරපු වැරදි වංචා වහගන්න බොහෝ දේවල් ලොවුන් කරනවා. ඒ ක්‍රමෝපායන් බොහොම භයානක බිහිසුණු විදිහේ ඒවා වෙන්නට පුළුවන්. ඉන්දුනීසියාවේ මේ කියන කතාව ඔබට අහනකොටත් පුදුම හිතෙන කතාවක් බවට පත් වෙනවා නියතයි. ඉන්දුනීසියාව පොලිසිය මේ වෙද්දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. ඔහුට වයස අවුරුදු 45යි. ස්ලාමෙත් ටොහාරි ඔහුගේ නම. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නට හේතුව තමයි ඔහු විසින් සමූල ඝාතනයන් සිදු කර තිබීම. මොකද්ද මේකට හේතුව? ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරනවා. ඔහුව මේ වෙද්දී මරණීය වශයෙන් උණු දඬුවමකට යටත් කරලන්නට මිනී මැරීමේ චෝදනා ගොනු කරමින් අධිකරණ ක්‍රියාවලියකට යටත් වෙලා ඉන්නේ. ඔහුගේ නිවස තිබෙන්නේ මධ්‍යම ජාවාහි බංජානේ නගර කියන ප්‍රදේශයේදී. පොලිසිය මේ වෙද්දී මේ පුද්ගලයාගේ ක්‍රියාවලිය පිළිබඳ එකින් එක තොරතුරු අනාවරණ කරගෙන එනවා. දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව පුද්ගලයෝ 12 දෙනෙකු වස දීලා ඝාතනය කරන්නට මේ පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. මේ පුද්ගලයා කරලා තියෙන වැඩේ තමයි මැජිකලි මල්ටිප්ලයි මනි. ඒ කියන්නේ මුදල් දෙගුණ තෙගුණ කරලා දෙනවා කියන පොරොන්දුව උඩ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ. අපේ රටේ හිටියනේ දඬුවම්, දැඩි දඬුවම්, සක්විති ඔය වගේ කතා ගොඩක් තියෙනයි හිටියනේ. ඒ අය කරෙත් රුපියල් ලක්ෂයක් ගත්තාම ලක්ෂ 5-6 කරලා දෙනවා. ඔන්න ඔය කියන ක්‍රමවේදය තමයි මේ පුද්ගලයාටත් තිබුණේ. ඒ ක්‍රමවේදයට අනුව තමයි ඔහු මේ ජාවාරම කළගෙන ගියේ. ඒ අනුව තමයි වාර්තා වෙන්නේ තොරතුරු ඔහු විසින් ඔහුට සල්ලි දීපු මිනිස්සුන්ට කරලා තියෙන විනාශය මොකක්ද කියන කාරණේ. මේ පුද්ගලයා එක්තරා ආකාරයකින් අතුරුදන් වෙනවා. ඒ අතුරුදන් වීමත් එක්ක මාර්තු 24 වෙනිදා ඉඳලා ඔහු ගැන තොරතුරක් නැතිකොට ඔහු තමන්ගේ දරුවට කියනවා තමන් ගැන මාර්තු 24න් පස්සෙත් හොයාගන්න බැරි වුණොත් පොලිසියට දැනුම් දෙන්න කියලා. එන්නේ ඒ ක්‍රියාවලියත් එක්ක තමයි පොලිසිය මේ පර්යාන්ටෝ කියන පුද්ගලයාගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිලි කිරීමක් සිදු කරන්නේ. ඒ පැමිණිලි කිරීමත් එක්ක තමයි මේකේ ඝාතනය පිළිබඳ සුළු මුළු සොයාගෙන යන්නේ. ඒ අනුව තමයි ටොහාරිගේ නිවසට පොලිසිය එන්නේ. ටොහාරිගේ නිවස තියෙන්නේ දේසාබලුන් විලේජ් එකේ. මේ දේසාබලුන් විලේජ් එක තියෙන්නේ වනායාස කියන දිස්ත්‍රික්කේ. මේ දිස්ත්‍රික්කේට ඇවිල්ලා මේ පුද්ගලයා පිළිබඳ විමර්ශනයක් කරනවා. අන්නේ විමර්ශනයේදී හම්බ වෙනවා ගෙදර වටේටම මිනී වලවල් කපලා ඒ වගේ එක වලේ සමහර වෙලාවට දෙන්න තුන් දෙනා වල දාලා තියෙනවා. ඒ හැම මිනී පෙට්ටියකම හේ හැම මිනී වලකම a bottle of mineral water was also found. පානීය ජලය සහිත වුණු බෝතලයක් හැම මිනී වලකටම ඔහු ස්ථානගත කරලා තිබුණා. සමහර මිනී මනවල් වල දෙන්න තුන් දෙනා එක විදිහට වැටිලා හිටියා. පොලිසිය මේ පුද්ගලයා සම්බන්ධයෙන් අත් පරීක්ෂණ කරද්දී ඝාතනය කරන ලද පිරිස පිළිබඳ තොරතුරු හොයාගෙනදී අවුරුදු 25 50 අතර පුද්ගලයෝ තමයි ඔහු ඝාතනය කරලා තිබෙන්නේ. සමහර මලසිරු මෙතන තියෙනවා මාස 6කට වැඩිය පරණයි. හැබැයි ඒවයි කිසිදු මලසිරුරක කිසිදු ප්‍රචණ්ඩත්වයේ උද්දීපනය වන ආකාරයේ පහර දීම් වැනි දේවල් කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව තමයි හඳුනාගන්නේ ටොහාරි හැස් නොන් ඩිනයි ද කිලින්ග්ස්. මේ වෙද්දී මේ පුද්ගලයාත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මිනී මැරීම. විශේෂයෙන්ම 2019 දී ඔහු සිරගත වෙනවා මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන්. ඊට පස්සේ යලි නිදහස් වුණත් මේ පාර ඔහු යන්නේ කෙලින්ම මරණ දඬුවම බලාපොරොත්තු වෙන. පොලිසිය කියන විදිහට ඔහු රුපියල් වලින් මිලියන 70ක් විතර. එහෙම නැතිනම් යුරෝ වලින් ගත්තත් නැත්නම් බිලියන 5කට ආසන්න මුදලක් 70 මිලියන් රුපියා into 5 බිලියන් රුපියා මේ කියන තත්ත්වයට පත් කළ මිලියන 70ක් කෝටි බිලියන 5ක් බවට පරිවර්තනය කිරීම වැනි මල්ටිප්ලයි කරන දෙගුණ තෙගුණ කිරීමේ පොරොන්දු තමයි මිනිසුන්ට දීලා තිබුණේ. ඉතින් මේ වෙද්දී තොහාරි 2020 ඉඳලාම මේ මිනිස්සු මරලා තියෙනවා කියන කාරණේ මේ වෙද්දී හෙළිදරව් වෙලා තිබෙනවා. ඉතින් දැන් මේ පිළිබඳ පරීක්ෂණ දියත් වෙමින් පවතිනවා. මේ මුදල් දෙගුණ තෙගුණ කිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා සිදු කරනු ලබන පොරොන්දු, සමාජ මාධ්‍ය හරහා කරනු ලබන විවිධ වංචනික යෝජනා හොඳින් තේරුම් ගන්න මෙන්න මේ විදිහට ඒව අවසන් වෙන්නටත් පුළුවන් තරම්ම දරුණු ඛේදවාචකයන් විදිහට. දැන් මොකද්ද මේ මිනිස්සු මරලා තියෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව විශේෂ අවධානයක් මේ වෙනකොටත් යොමු කරලා තියෙනවා. මොකද හේතුව යම් ආකාරයක විසක් බෝතල් මේ ඔවුන්ට කලවම් කරලා ඒ ඔස්සේ විස ශරීරගත කිරීමකින් තමයි මරණයට පත් කරලා තියෙන්නේ. මොකද ඔහුට ආපහු සල්ලි දෙන්න බැරි වුණා.
සල්ලි දෙන්න බැරි වෙනකොට ඔහු කරේ සල්ලි දීපු මිනිසුන්ව මරන්න පටන් ගත්තු එක. ඉතින් එහෙම තරම් ම්ලේච්ඡත්වයකට මුදල මත පාදක වුණු සමාජය අවසානයේදී ගමන් කරන්න පුළුවන්. පොලිසිය කියන විදිහට පානීය ජලය ලබා දීලා ඒකට පොටෑසියම් සයනයිඩ් සහ සෙඩටිව් එකතු කරලා තමයි මේ විදිහේ ඝාතනයන් කරලා තියෙන්නේ කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මුදල් දෙගුණ තෙගුණ කරන්න කියලා කියන මිනිස්සුන්ගේ කතාවලට රැවටෙන්න කලින් මතක තියාගන්න මේ ඉන්දුනීෂ්‍යාවෙච්ච සිදුවීම ඔබට හොඳ පාඩමක්.